හරි ඔන්න අපිත් එක්ක එකතු වෙනවා අසංගර වැස්සක් ටෙලිනාට්‍යයේ සුවිශේෂ වූ ප්‍රධානම චරිතයක් අපිත් එක්ක එකතු වෙනවා බේබදු මහීපාල කියලා තමයි ඉතින් අපි හඳුන්වන්නේ එහෙම වුණාට අපි ආදරණීය සංජලි ලීලාරත් මහත්මයාත් අපිත් එක්ක ඉතින් සංජලි ලීලාරත් මහත්මයා ආයිබුවන් ආයිබුවන් කොහොමද ජීවිතේ ජීවිතේ මේ දවස්වල කාර්ය බහුල හොඳින් ගෙවිලා යනවා අසංගර වැස්සක් එකට සම්පූර්ණ කාලය කැප කරලා තියෙනවා මේ දවස්වල මේ බේබදු මහීපාල කියලා කතාවක් අහලා තියෙනවා ඇයි මෙහෙම වෙන්නේ ඔව් ඇයි බේබද්දෙක් වෙලා ඉන්නේ මයිපාල බේබද්දෙක් වෙන්න මයිපාලට පරිසරය සකස් කරලා දීලා තියෙනවා මේ රටේ පරිසරය විනාශ කරන කඳම් පණුව විසින් ඒ පරිසරය විනාශ කිරීම උඩ ඉඩෝරේ ගමට එනවා දරිද්‍රතාවයේ දිනුදුකම ගෙවල් වලට එනවා ඒක තමයි අසංවර රසකගේ තේමාව ඒ ඇස්සේ පිටරට වාල් විලඳාමට අපේ රටේ කාන්තාව අම්මව යවන්න පොර කකා बिली बान गमटे नवा एजेंसी करो ऐनिसा महीपाल गे बिरिंदर रंजनी मत ये रल्लट हाऊ बिना हाऊ नाम दंग अपने मेरे मेहमानी आती है ना वानी मितुन आसानगर वैसे तारुनिया मितुन मेरे का ही प्रश्न है दंग बिरिंदर गिदर रा इन्ना काम अपने बिरिंदर के आगे देने ना आडूई के ने कहता माई आसानगर वैसे पिटपति थी अब बिरीद नुना पास बिरीद आगे आगे वैडे असंगर वैसे रंजनी रटगी पास महिपाल धन रंजनी एकट विकल्पयतमी अरे क्यू वगे मद्यसार तोरगा एक वेर्रदी मित्र एकन शातम अद महीपाल चरित मुन धर सी हसती धरवट आधुनिक चरित धरू पीएक्ति मुन वगे समस्त गेनाट्ये नम असम्मत वरुषा सम्मतने मेके मेके त्रिकोणाकार प्रेम उपमेदे चरते उप हंसी उदय अब एक प्रेक्षक सौहृद बलापुर कोई पेटरी मेमे दोलने वेला दोलने वेला हंसी एक तनक रेलगागन अरे मुदे बेटी पावे पोल तनक रेदेनवाणी ये वगे बलो मे दोलने हंसी को रेदे अब एक මිනිස්සු අසම්මතය සිද්ධ වෙයි මේක ඇතුලේ අපි ඒක අපි ප්‍රේක්ෂකයන්ට ඉදිරියෙ මේකට ඒක තියෙනවා ඒ අසම්මතේ ඒ අතේ සිද්ධ වෙන අසම්මතේ විඳ ගන්න කියලා කියන අනිවාර්යෙන් දැන් මේ අසංවර වැස්සක් ටෙලිනාට්‍ය ඇත්තටම අපි ලංකාවේ වර්තමානයේ අපිට දකින්න තියෙන ටෙලිනාට්‍යෙත් එක බලද්දී ඇත්තටම සුවිශේෂී විශේෂ ටෙලිනාට්‍යයක් හරිම වෙනස් ටෙලිනාට්‍යයක් මේක සත්‍යනේ මේ කතන්දරය මගේ මේකේ තියෙන තවත් වෙනත් වෙනත් පැතිකඩ කීපයක්ම තියෙනවා මේකේ රූගත කිරීම කරන මේ මේ පරිසරය පරිසරය සහ හැම දෙයක්ම වෙනස් ඉතින් මේ ටෙලිනාට්‍යයේ මේ රූගත කිරීම කරන අතරතුරේදී ඔබතුමා මොනවාගේ අත්දැකීම් වලට මුණ දුනද ඒ වගේම ඇත්තටම අපි වෙන ටෙලිනාට්‍යත් එක්ක බලද්දී මොනවාගේ වෙනසක්ද අපිට මේ නැහැ ඔව් දැන් මේක මෙහෙමයි දැන් අපි කාලීන ප්‍රශ්නයක් නෙමේකදී මේ තිස්ස විජේකෝන් මහත්මයා කතා කරන්නේ ඔව් තිස්ස විජේකෝන් සහ කණ්ඩායම ඔව් ඔබ पूजा एतुलु सियलुम कंडाय पूजनी एतुलु कंडाय में कथा करने कालीन प्रश्नया मेक ग्लोबल इश्यू एक लोके लोके बलपान प्रश्न मे मे परिसर विनाशयत् एक देन 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 अपि गत्तम ओय राजराट प्रदेशे कृषि कार्मिक प्रदेशया එතකොට යල කන්න දෙක වගා කළ තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. හැබැයි ඒක කියන්න ඕනේ රාජ පරම්පරාවෙන් පැවතගෙන ඉන්න උඩ රට ඒ කියන්නේ කඳු උඩ රට රජුරුවන්ව සුද්දගේ අතර පත්වනට පස්සේ සමහර පවුල් රජාට සම්බන්ධ පවුල් පැනලෙනවා. ඒ පැනලාපු පවුල් තමයි ගමේ ඉන්නේ. හරි ආඩම්බර මිනිස්සු රාජවංශයේ මිනිස්සු රාජවංශයේ හිමිකම් කියන මිනිස්සු නෑකම් කියන මිනිස්සු. හැබැයි දුප්පත්කම ඉදිරියේ ඒ ඔක්කොම දියාරු වෙලා යන. හරි මේක රූපගත කිරීම වලදී මම නෙමෙයි අධ්‍යක්ෂින් ලැබි ඔබ ඒ කියන්නේ ඔබේ ජීවිතයේ ඔබේ අතපය බේරුනේ 99 99 දශම 9 99 දශම 9යි දශම ස්ථාන දෙකෙන් වෙනස් වෙනවා මොකද ජීවිතේ වෙනස්කම් ගොඩකට වුණා මම ඒක දැක්කා මං ඒක මම දැක්කේ රෂස් වල දගෙනකොට ඔබ සහ ගමේ කොල්ලෝ අතර එන බයිසිකල් ඇක්සිඩන්ට් එක
ඒක ඇත්තටම මම ඇහුවා මේ ගයාන්ගේ රැත්තට ලියාව. එහෙම නැත්තම් ගයාන් තුවාලුන් නැද්ද කියලා. ඇත්තටම ඔබ තමයි ඒකට අද්දගින් ඒ අද්දගෙන මොන දුන්නේ? මමත් දුන්නා පොඩි පොඩි දේවල් බයිසිකලේ වේගයෙන් පැදගෙන යනකොට බයිසිකලේ චේන් එක පැනලා බයිසිකලේ බැලන්ස් නැතුව ගිහලා යන්තම් මම බේරුණා. දුවනකොට අර කන්දපල්ලේ මේ දුවගෙන එනකොට මම වැටෙන්න කියලා බැලන්ස් කරත් ඒ වගේ දේවල් ගොඩක් සිද්ධ වුණා. හැබැයි මම කැමති මේකේ ඉන මේ සියලුම සිද්ධීන් අපිට අපිට සමීප සිද්ධීන් දැන් ගොඩක් දෙනේ විවේචනය කරන සුරංගනී කියන සුරංගනී බොරු කැටයන් දානවා කියලා. හැබැයි ඒ වගේ සුරංගනීලා මේ ඉන්න අපිට හමු වෙලා තියෙනවා. පැහැදිලිව පැහැදිලි. ඒ වගේ අන්තිමට ගමටම නැ වෙනවා. ඒ වගේ තියෙන දේ ඒව තමයි ගොඩ නැගුණේ. අපි කියමු මේගොල්ලන්ට මේක බලන්න කියලා. එතකොට මේ සියලු කයිවාරුකම් එතකොට ඒගොල්ලෝ දකිහි. බලන්න විතරක් නෙවෙයි විඳින්නත් බලන්න ඕනේ. විඳින්න පුළුවන් ටෙලි නාට්‍යයක්. ඇත්තටම කුඩා දරුවන්ගේ රඟපෑම් එහෙම මට කුඩා කාලේදී ඉඳලා තිබ්බ පොඩි හීනයක්. ඔව්. දැන් මගේ පියා නුවන් ගුණවර්ධන. ඔව්. එතකොට එයා ගායනා කරපු ජනප්‍රියම ගීතයක් තමයි කිරිමුදු වෙරළි. ඔව්. මේ ගීතේ මේ ටෙලි නාට්‍ය මේ චිත්‍රපටිය ඇවිල්ලා අභියෝගය චිත්‍රපටිය. ඔබතුමා තමයි ප්‍රධාන චරිතය. ඔව්. ඉතින් අපේ මගේ පියාටත් මේ ගීතය ලැබෙන්නත් ඔබතුමා සැහැන්න එකට පිටුවහලක් වුණා. ඔව්. ඉතින් මට ලොකු කාලයක් තිස්සේ ආසාවක් තිබ්බා ඔබ ළඟ ඉන්න අවස්ථාවකදී මට මේ ගීතේ චූටි කොටසක් ගායනා කරන්න ලොකු හීනයක් තිබ්බා. මට ඒ අවස්ථාවට අද ඔබතුමාට ඉඩ දෙන්න පුළුවන්. පුළුවන්. මම ඒක තව දෙයක් කියන්නට ඕනේ. මමත් හරි වාසනාවන්ත මිනිස්සෙක්. ඇයි දන්නවද? මම ඔබේ පියා ඔබේ පසුබිම් ගායනය කරනකොට මම ඒකේ රඟපෑව ප්‍රේමණීය චරිතය. එතකොට අද මම මේ පුතත් එක්ක ඉන්නවා. මම මාර හොරක් දැන්. අනිවාර්යයෙන්. මොකද ඔබත් එක්කත් මම ඉන්නවා. ඒ වගේම කොරියාවේ අපි ගිය වෙලාවේ සෝල් නගරේ හෝල් එක මේ ඔබේ තාත්තා ජනප්‍රියම ගායිකයෙක් ඒ වෙලාවේ. ඔබේ තාත්තා කිරිමූදු වෙරළිය ගීතය ගායනා කරනකොට මුළු හෝල් එකේම තරුණ සින්දු කියලා කෑ ගහලා නැටුවා. ඔබේ තාත්තා මාව කරට අද්දාගෙන ස්ටේජ් එකට ගෙනල්ලා මාත් එක්ක ඉඳගෙන ඒ ගීතය ගැයුවා. අද ඔබ මාත් එක්ක ඉඳගෙන ඒ ගීතය ගායනා කරනවා. මම හරිම ආසයි ඔ ඒ හඬ නැවත අවදි කරනවා නම් ඔබේ හඬින්. කිරිමුදු වෙරළේ නැළවි තරංග කාගේද පිළිරු අඳි ඒ රූප ඡායා ඔබගේ නොවේද ඒ රූප ඡායා ඔබගේ නොවේද බොහොම ස්තුතියි ආසංජලි රත්නාත්මයා හරිම නිහතමානී අපි ප්‍රවීණෙක් විදිහට අපි වගේ නවීනයන් එක්ක පූජනීය මම විනිත් මෙනි නවීනයන් අපි වගේ නවීනයන්ත් එක්ක හරිම සුහද ශීලිය වැඩ කරනකොට ඔබතුමාට ගොඩක් පිං ඔබතුමාට අපි වදිනවා වදිනවා ඇත්තටම අපි ගොඩක් ආදරෙන් සරද මමත් හරි වාසනාවන්තයි තාත්තා මට ප්ලේබැක් කරා ඒ ජවනිකාවට අද තප්පරයක හරි පුතත් ප්ලේබැක් කරා පුතා සහ අපි මේ පූජනීයට ආරාධනා කරනවා කාරුන්නේ අද වර්තමානයේ මම දන්න විදිහට මට දැනෙන විදිහට මම අධ්‍යක්ෂවරයෙක් තිරනාටක රචකෙක් නල්විකරණ මට දැනෙන විදිහට කාරුන්නේ රංගනය තුළින් විප්ලවයක් කරන්න පුළුවන් චරිතයකට මැදි වෙලා මම ඉන්නේ මම ඒක දෙන අපේ අනිත් සියලු දෙනාටම අභියෝගයක් වෙන්නට පුළුවන් චරිත දෙකක් මාත් එක්ක ඉන්න විනත් වෙන නැගින නවකයා මම අසන්වර වැස්සක් තුලින් අපි අපේ කලාවට අපේ ශේෂ්ත්‍රයට අපේ හිස්තන පුරවන්න අපි සොයාගත්තු වාසනාවන්ත චරිතය නිර්මාණයක් විනත් ගුණවර්ධන ඔබට මේ අවස්ථාවේ සුබ පතනවා දිගු ගමනකට